समन्ताक्वालेषु अत्रा गच्छन्तु देवता सद्धं मुनिराजस् सुनन्तु सगमुखदं ධම් අසවන කාලෝ අයං පදන්තා ධම් අසවන කාලෝ අයං බදන්තා ධම් අසවන කාලෝ අයං බදන්තා නමෝතස්ස ভাගවතු අරහතු සම්ම සම්බුද්্ধাස් නමතස් ভাගවතු අරහතු සම්මා සම්බුද්্ধাස් නමෝතස් භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස් ගබ්හ මේකේ උපපජ්ජන්ති නිරයන් පාපකම්මිනෝ සග්ගං සුගතිනෝ යන්ති පරිණ බන්ති අනාසවාති සද්ධාවන්ත පිනතුනි හැම දෙනාම ටිකවෙලාවත් ධර්මස්ශ්‍රවනය කරන්නට සූදානම් වෙන්නේ. අද ධර්මදේශනාවෙහි දායකත්තේ දරන්නේ, පු්චිර දෙල්දනිය මහත්මා ප්‍රගති දෙල්දනිය මහත්මා සහ මදුභාෂිනයේ දෙල්දනිය මහත්මිය විසින්. පිංකමේ අරමුණ මීට මාස තුනකට පෙර මිය පරලොයන්නට ේදුණු, ජාතික අධ්‍යාපනආයතනයේ විශේෂ අධ්‍යාපන දෙපාර්තමේන්තුව සේවයකර විශ්‍රාම ගන්නට එහිදුණු, ප්‍රධාන ව්‍යාප්‍රති නිලධාරින්නේ විමල නයනා දෙල්දනිය මහත්මියගේ තෙමස් පූර්ණ ගුණානුෂ් මරණය වෙනුවෙන් එතුමියට පුුණ්්‍යානුමෝදනා කිරීම එවගේ මැතුමියගේ ස්වාමි පුරෘෂාණන් වන පරාම් දෙෙල්දනිය මහත්මාට සහ මිය පරලෝයන්නටේ දුණු අවශේෂ ඥාතෙ හිතමිට්‍රාදීන්ට නිර්වානාවබෝධය පිනිස්ස මේ කුශලයේ හේතුවේවා කියන ප්‍රාර්ථනාව පෙරදරිකොටගෙන. එවගේම සුජීවත්ත සිටින සියලු දෙනාට නිදුක්නීරෝගේ සුවච්චිර ජීවනේ සහ උතුම් චතුරාර් සත්‍යාවබෝධය පිණිස මේ කුශල් හේතුවේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිව දේශකාණන් වහන්සේටත් ආශීර්වාද කරමින් අද ධර්මදේශනාවහි දායකත්තේ දරන්න. අද ධර්මදේශනාව සඳහා අපි මාතෘකාව හැටියට යොදා ගත්තේ පුනර්භවය සඳහා කර්මය බලපාන ආකාරය පැහැදිලි කරමින් අද ධර්මදේශනාව සිදු කිරීමටයි ඒ සඳහාපි මාතෘකා කරන්නටේ දුනේ ධම්මපද්දේ පාපවක්ගේහි සඳහන් වෙන ගාතා ධර්මයක් ුදුරජාණන් වහන්සේ හිදී දේශනා කරනවා ගබ්හ මේකේ උපජ්ජන්ති නිරයං පාපකම්මිනෝ සග්ගං සුගතිනෝ යන්ති පරිනිබ්බන්ති අනාසවා ඇතැම් කෙනෙක් උත්පත්ති වසයෙන් මේ මනුශෂලෝකෙහි මාතෘු ගර්භයක ජනිත වෙනෝ. එවගේම අකුසල කර්ම කරපු අය නිරයට එහමනැත්තන් සතරාපායට පැමිණෙනවා. ඒගේ සක්්ගන් සුගතිනෝයන්ති කුසල්දහම් කරපු අය ස්වර්ග සංඛ්‍යාත දිව්‍යලෝකෙහි උත්පත්ති වසයෙන් ජනිතගෙන. පරිනිබ්බන්ති අනාසවා ආශ්‍රවධර්ම ප්‍රහාණය කළ උතුමන් භවගමන නිමා කරලා නැවත නූපදිනාකාරයෙන් පරිනිර්වාණයට පත්වනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කර. ති මේ ගාථ ධර්මය පාදක කොටගෙන පුනර්භාවයට මේ සසර ගමනේ නැවත නැවත උත්පත්තිය සඳහා කර්මය බලපාන්නේ කවරාකාරයෙන්ද කියන කාරණය පැහැදිලි කරමින් අද ධර්මදේශනාව සිදුකරන්නට බලාපොරොත්තුවෙත්. බුදුදහ මෙහි පැහැදිලි කරන ප්‍රධානම මාතෘකාවක් තමයි පුනර්භවේ. බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වෙන සමයහි සාස්වත සහ උච්චේද වසයෙන් දෘෂ්ටීන් දෙකකට අයත් වි්ධ ෘෂ්ටි සමාජගත්ත වෙලා තිබුණ මේසාංසාරික පැවැත්ම පිළිබඳ. ඇතැම් අය කල්පනා කලාා ආත්මයක් තියෙනවා ඒ ආත්මය භවයෙන් භවයට අකණ්ඩව ගමන් කරනවා. ඒක තමයි සාස්වත දුෘෂ්ටියයි කියලා හඳුන්. උච්චේද දෘෂ්ටියයි කියලා කියන්නේ ආත්මයක් තියෙනවා ඒ ආත්මය මේ භවය අවසාන වෙනකොට සියල්ලක්ම අහෝස වෙලා නිරුද්ධ වෙනෝ කියන අදහස්ස. ඟ භවකට යන්න නැහැ කියන අදහස් එතකොට ඊළඟ භවයකට යනවාකිව්වත් නොයනාවාකිව්වත් ඒ හැම දෙනා තුළම තිබිච්චා ආකල්පය තමයි ආත්මයක් කියල දෙයක් තියෙනවා කියන බව. බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වෙලා පැහැදිලි කරලා දෙනවා මේ ලෝකයේෙහි සත්වේක්්‍ය පුද්ගලයක්්‍ය ආත්මයක්ය කියලා ගත හැකි කිසිදු පධාර්ථයක් නෑ හේතු ප්‍රත්්‍යයන්ගෙන් හටගෙන නිරුද්ධ වෙන නාමරූපධර්ම පරම්පරාවක් පමණයි පවති නමරූප ධර්ම පරම්පරාව අකණ්ඩ ප්‍රවාහයක් හැටියට අකණ්ඩ දාමයක් හැටියට නැවත නැවත ක්‍රියාත්මක වෙන හටගත්තා ව නාමරූප ධර්ම අනිත්‍ය ලක්ෂණය නිසා බිඳී යනෝ නමුත් ඒ නාමරූප ධර්ම හටගන්ඩ තවදුරටත් අදාළ හේතුප ප්‍රත්්‍යය පවතිනවනං යළිත් හටගට ඒවත් අනිත්්‍ය ලක්ෂණයේ මත බිඳී යනෝ නවතත් හේතුප ප්‍රත්්‍යය තියෙනවනම් ඒ නාමරප ධර්ම හටගන්න මෙන මේවි දිහෙටට මේ ඉන්ද්‍රියන්ට ගෝචරවෙන රූපය පවතින්නේ පරම්පරාවක් හැටියට. එකම ඒකකයක් හැටියට නෙමේ අවි්්‍යාසී පදාාර්ථයක් හැටියට නෙමේ නැවත නැවත බිඳිබිඳී. යළි අලිත් හටගන්නා රූප පරම්පරාවක් හැටියටයි මේ රූපය පවතින්. එවගේම නාමය කියලාකිව චිත්ත චෛතසික ධර්මයන්. ඒවත් වහා බිඳී යනෝ යලිත් හේතු ප්‍රත්තන්ගෙන් හටගන්නවා නැතත් බිඳී යනෝ. මෙසේ පරම්පරාවක් හැටියට තමයි, නාම ධර්මටිකත් ප්‍රියාත්මක වෙන්. වෙන මේ විදිහට හේතු ප්‍ර්‍යන්ගෙන් ඇතිවෙලා නිරුද්ධ වෙන නාමරූප පරම්පරාවක් විනා මෙතන සත්වයක් පුද්ගලයෙක් ආත්මයක් මම කියලා ගත හැකි කිසි ද ස්ථාවරෝ ස්ථීරෝ, අවිඥ්‍යාශි භවෙන් භවයට යන පධාර්ථයක් මෙහි ඇත්තේ නැහැ කියන බව බුදුරජාණන් වහන්සේ අනාත්ම ධර්මය මතු කරමින් ලොවට පැහැදිලි කලා. මේ අනාආත්ම ලක්‍ෂණයේ පිළිබඳ දේශනාව සම්මා සම්බුදූරයෙකු ෝ පහළවුණු කාලපරිච්චේදේක පමණයි සමාජයට අහන්නට අවබෝධ කරගන්නට අවකාශ සැලසෙන්. එසේ නොවන්න හැම කල්හිම එක්තරා ආත්ම දෘෂ්ටියක් මත ආත්ම සංකල්පයක් මත එල්බගෙන තමයි සත්වයින් ජීවිතතයේ පිළිබඳ සසර ගමන පිළිබඳව කල්පනා කරන්නේ සිතන්. ඒ නිසා මේ පුනර් භවේ කියන කාරණය, රුත්්පත්තිය කියන කාරණයට වඩා වෙනස් සූ අනාත්මධර්ණය පිළිබඳ සම්බන්ධ කාරණය. පුනරුද්පත්තිය කියලා හොඟක් වෙලාවට අර්ථකථනය කරන්නේ මේ සත්වයා මරණින් පසු නැවත්ත තැනැත්තාගේ ආත්මය තවත් භවයක ජනිත වෙන. නමුත් මේ පුනර් භව කියලකයන්නේ එහෙම ආත්මයක් හැටියට මේ භවෙන් තවත්භවයකට යන්නට දෙයක් ඇත්තේ නැහැ මෙතන නාමරූප ධර්ම නිරුද්ධ වෙනකොට යළිත් ඒ නාමරූප ධර්ම ජනිත කරන්නට අදාළ හේතු ප්‍රත්ථ තියෙන නිසා යළිත් භවයක ඒ නාමරූප ධර්ම ජනිත වෙන. ප්‍රධාන වසයෙන්ම ප්‍රතිසන්ධ සිත ජනිත වෙනෝ.ඒ ප්‍රතිසන්ධ සිත ජනිතවීමම තමයි උත්පත්තිය හැටියට හඳුන්වන්නේ. ඒ ජනිත වෙන තැනට අනරූපව රූපපොට්ටාශ සමූහයපුත් පහළ වෙනෝ. ඒ අනුව තමයි ඒ ජාතියහෙවතුන් එහමනැත්තන් ඒ ගත්තිය නිර්මාණය වෙන්. තැන් මේ කාරණය, බුදුදහමෙහි විවිධ තැන්වල බුදුරජාණන් වහන්සේ සූත්‍රදේශනාාවල පැහැදිලි කරනු එවගේම අභිධර්මේදී තමයි පිළිබඳව හුගාක් සූක්ෂම විස්තර පැහැදිලි කරන්නේ කොහොමද මේ අනාත්ම ධර්මයක් වූ නාමරූප ධර්ම සමූහය නැවත නැවත භවයහි ජනිතවෙන්නේ කියන බව. තැ මේකාරණයේ පැහැදිලි කරනකොට හුඟාක් දෙනාට තේරුන්ගන්නට දුෂ්කර තැනක් තමයි, අරවිදිහට භවෙන් භවේ උපදින සත්වයෙක් ඉන්නවා කිය ලකිවොත් පුද්ගලයක් ඉන්නවා කියී ලකිව්වොත් ඒක හුඟක් දෙනාට පහසුවෙන් තේරෙනවා. දැන් නේජීවිත සියල්ල නිරුද්ධ වෙනකොට ඊළඟ භවයක නැවත අලුතෙෙන් හටගන්නව නං එහමන අර පැරණි කෙනාට තියෙන සම්බන්ධතාවේ මොකක්ද. එමනං ඒ තැනැත්තාමද මේ උපදින්නේ එමනත් ම් වෙනත් කෙනෙක්ද කියන ගැටලු ඇතැම් කෙනෙක් මතු කරනවා. සබන්ධ බදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නච සෝ නච අන්‍යෝ කියන මේ ප්‍රකාශනය. එක කියන්නේ ඒ තැනැත්තාමත් නෙමේ හැබැයි වෙනත් කෙනෙක්ක කියලා හාත් පසින් වෙනස් කෙනෙක් හැටියට දක්වන්න පුළුවන්කමකුත් නෑ. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් කැඩපතක් ඉදිරියට ගිහිල්ලා ඒ කැඩපතේ පෙනෙන ප්‍රතිබිබ්ව එහමනත් අංචායාව මට අනුරූපීව තමයි හෙමනත්තන් මගේ බාහිර පෙනුම යම්මාකාරයෙන්ද ඒආකාරයේ සටහන් ගතිලක්ෂණ ඇතුව තමයි අර රූපචායාව ප්‍රකටව. එනිසා වෙන ගෙනෙක් කියලා කියන්නට පුළුවන්කමක් නැහැ. නවත් මමම කියලා කියන්න පුළුවන්කමක් නෑ මොකොඳ මම දෙන්නෙක් වෙන්නට පොළුවන්කමක් නැති නිසා. එතකොට අන්න ඒ විදිෂ්ට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ භවෙන් පුද්ගලයෙක් මරණයට පත්තු හම ඊළඟ භවයක ජනිත වෙන්නේ මේ පුද්ගලයාමය කියලා කියන්න පුළුවන්කමක් නැහැ. මොකද මේ නාමරූත ධර්ම මෙහිම නිරුද්ධ වෙනෝ මෙතනින් ඊළඟ භවකට යන කිසිවක් නැහැ. නමුත් ඒ නැවත භවයක ජන්මලාබේ ලබන තැනැතා වෙනම කෙනෙක් කියලා කියන්නට පුළුවන්කමක් නැහැ. ඒකුමක් නිසාද මේ භවේ ජීවත්වනු පුද්ගලයාගේ. උශලා කුසල කර්ම ඒතනත්තාගේ චිත්තවේග ඒතනැත්තාගේ මානසික තත්ත්වය හේතු කොටගෙන තමයි අර අභිනව පුද්ගලයා භිනව සත්වයා නිර්මාණය වෙන්. එනිසා ඒ හාත් පසින් වෙනස් කෙනෙක් කියලා කියන්න බෑ මෙතන පැවති නාමරූප ධර්මයන්ට අනුරූපීව තමයි එතන නාමරූපධර්ම ජනිතවෙන්. එනිසා හාත් පසින් වෙනස් කෙනෙක් කියන්න බෑ මේ නාමරූප පරම්පරාවේම ඉදිරිපුරුකක් තමයි එතන ජනිතවෙන් ැ මේ තැනැත්තාම කියලා කියන්න පුළුවන්කමක් නෑ මෙහි මේ නාමරූප ධර්ම නිරුද්ධ වෙලා අභිනවනාමරූප ධර්ම පරම්පරාවක් තමයි එහි ජනිතවේ. එතකොට මේ කාරණය බොහොම සූක්ෂමකාරණයක් ඉතාම ප්‍රවේසමෙන් නැවත නැවත කල්පනා කරලා වටහාගතයුතු වෙන. දැන් මේ පුනර්භාවය සිද්ධවීමේ ප්‍රධාන සාධකයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තන්හා උපාධානයයි. පටිච සමපාදයේදී දක්වන්න උපාධන පච්චා බවෝ උපාධානය නිසා තමයි භවය හටගන්න. ඇතකොට තන්හාව පිළිබඳව දක්වන තැන චතුරාර් සත්්‍යේදී මේ දුක නැවත නැවත ජනිත කරීමේ මූල හේතුව මූල සාධකය හෙවත් සමුදය සත්‍යය කුමක්ද කියලා දේශනා කරනකොට තතාගතයන් වහන්සේ තන්හාව තමයි සමුදේ හැටියට දේශනා කරන්න. ොටේ තන්ාව තුන්නනාආකාරයි කාමතන්හා, භවතන්හා විභවතන් හා. එහි භවතන්හා කියලා කියන්නේ මේ පැවැත්ම පිළිබඳ ජීවත්වීම පිළිබඳ කැමැත්ත. භවතන්හාාව කියන්නේ නැවතාත්ම භාවෙක උපදින්න ටෝන කියන අදහසම නෙමේ. දැ නැවතාත්ම භාවයක් කියල අදහසගත්තොත් අපි ගොඩත් දෙනා ඊ ලගාත්ම භාවයක උපදිින් නැතුවඉන්නෝනං හොඳයි කියන අදහස ගොඩක්දින තුළ තියෙන්. එහමඋනත් එ අයි උපදින. ඊළඟට තවස සමහර ඉන්න්නව ඊළග භවයක උපදින්නේ නැහැ කියලා දෘෂ්ටිගත්තුවාය. උච්චේද දෘෂ්ටිය. එතන එහෙම අයත් නැවත උපදිනෝ. ඉළකට තිරිසසත්වය ගත්හම ඒ සතාට ඊළඟ භවයක් පිළිබඳ මොනම සංඥාවක්වොත් නෑ. නමුත් ඒ සතත් මරණයෙන් පසු නැවත උත්පත්තිය ලබනෝ අර්හත්වයට පත්වෙන තෙක්. එහෙම නං අපේ කැමැත්තවත් අපේ දෘෂ්ටියවත් අප දැනුවත් නොදැනුවත් භාවේවත් මත නෙමෙයි. ඊළඟ භවය ජනිත වෙන්නේ තෘෂ්නා උපාදානය මත හෙමනැත්තම් භවතන්හාව මත. මොකදද භවතන්හාවයි කියන්නේ මෙයන අවස්ථාව වෙනකොට ප්‍රතජ්ජන සත්වයාට තවදුරට ජීවත්වීමේ කැමැත්ත පැවතීමේ කැමැත්ත රැඳී සිටීමේ කැමැත්ත තවමත් තියනු. ඒ කැමැත්ත සහිතව තමයි ඒතැනැත්තාගේ නාමරෝක ධර්ම නිරුද්ධවෙන්. අන්නේ භවෙහි පවතින්න ජීවත්වවෙෙන්න්න රැඳී සිටින්නට තියෙන කැමැත්ත තමයි භව තන්හා කියලා හඳුත්. එතව භව තන්හාව පාදක කොටගෙන මෙහි චුතිසිත ඇති වෙන කොටම යළිත් ප්‍රතිසන් දෙ සිතක් ඇතියෙනවා. ඒක හරියට පුදාහරණයක් හැටියට කිව්වතුන් පිනතුන් දැකලා ඇති අපි පුංචි කාලේ ගිනිපෙට හිස් ගිනිපෙට්ටි එකතු කරගෙන ගිනිි පෙට්ටි පේලියට ලංගිින් ලඟි් හිටවලා තියලා එට පස්ස එකක් පෙරලු හාම ඒ එක ඊළංඟෙකේ හැප්ීගෙන තමයි වැටේ එතට ඒ ඊළඟ එකක් පෙරලෙනවා ඒක පෙරලෙන්නේ ඊළඟ එකේ හැප්පීගෙන මේ විදිහයට එකක් පෙරලුහාම ඒක ඊළඟෙකට ඒක ඊළඟෙකට සම්බන්ධ වෙමින් අනුප්‍රමයෙන් අර පේලියට තියලා තියෙන සියල්ලක්ම පෙරලිවා යන දැ මේවා වර්තමානෙත් ඉතාම සුවිශාල නිර්මාණ හැටියට සකස් කරලා මේ ක්‍රීඩාව කරන අවස්ථා අන්තර්ජාලයෙන් එහම බලාගන්නට පුළුවන්කම තියෙන. එතකොට ඒ සියල්ලටම අපි බලපෑම් කරන්නට ඔන්න පළමුුවෙන් එකකට බලපෑමක් ඇතිකළ හම යම් කිසි පීඩනයක් ඇති කළ හම ඒ පීඩනය නිසාඒ මුලින්ම තියන පෙට්ටිය පෙරලුන හම ඒකෙ වේග අනුව තමයි ඊළඟ පෙට්ටිය පෙරලෙන්. ඒක වේගේ අනු ඊළඟ පෙට්ටිය. තැ මේ විදිහට සමහර ඇවල අපි දකිනව අන්ත්‍රජාලය සමහර වීඩියෝදර්ශන තියෙනෝ මුලින්ම කුඩා ද්‍රව්වයක් ඒ විදිහට පෙරලනවා. ඒක ැ හැපෙනවා ඊට වඩා ටිකක් ලොකු ද්‍රවවේ. ඒක වැටෙනකොට ඒක පීඩනය ලැබෙන්න්නේ ඊටත් වඩ ටිකක් ලොකු ද්‍රව්වයට මෙහෙම මෙහෙම වඩා ස්කන්ධය වැඩි වැඩි ද්‍රව්‍යවලට ඒ කම්පනය සැලසෙනකොට ඒයින් වඩා වැඩිවේගයක් නිර්මාණයන තොට මුලින්ම අප පොඩ්ඩක් ඇඟිල්ලෙෙන් තට්ටු කිරීමක් විතරයි කරන්නේ නමුත් අවසානයට ඒකෙන් ඇති වෙන වේගය තම බරපතල විදිහට ප්‍රබල වස්තුවක් කම්පනය කරන්නට පෙරලා දමන්නට මහ බරපතල හානියක් ඇති කරන්නට පවා සමත්වෙන විදිේ බරපතල පීඩනයක් ඒ තුළින් ඇති කරන්නට සමත්වෙනවා එකකට එකක් ප්‍රත්‍යවීමෙන් නැවත නැවත ක්‍රියාත්මක වෙන අට ඒවගේ තමයි මේ නාමරූප ධර්මවල ක්‍රාකාරිත්වය මෙතන නාමරූප ධර්ම නිරුද්ධ වෙනකොට නෙයින් ගොඩන ගීතියෙන් අර භව තන්හාව. එමනත්තන් තන්හා උපාධනය හේතුකොටගෙන ඊළඟ භවයක යලිත් චිත්තයක් ජනිත වෙන්න එනත් ප්‍රතිසන්ධසිතක් ජනිත වෙන්නට යම් කි බලපෑමක් ඇතිකෙනෙන්. මේ සිත්ත එතනට යනුව මේ මේ සිත මෙහිම නිරුද්ධ වෙනවා. න මේ සිත නිරුද්ධ වෙනකොට තවමත් අර භව තන්හාාව මෙහි තියෙන නිසයි බව තන්හාව විසින් අභිනව චිත්ත පරම්පරාවක් නිර්මාණය කරන්නට යම්ගසි සාධකයක් සපයනවා. දැන් ඉසිගිලි සූත්‍රේදී බුදුරජාණන් වහන්සේ දක්ක නො පව නෙත්ති කීන ඒ ව බව නැත්තිය කියලා කියන්නේ දැන් බිත්තියක් බඳිනකොට ඒ බිත්තියෙන් තව බිත්තියකට සම්බන්ධයක් ඇතිකරණ්ඩෝඕන නම්. බාසුන්න හැල කරන්නේ ගඩොල් කිහිපයක් පිටට පන්නලා ඒ බිත්්‍යය බඳන්න තකොට සමට්ටමින් නිමාවෙන්නට නිෙවෙේ ඒ සමානව ගඩොල් ටික තියලා එකන් කිහිපයක් එලියට පන්නලා තියෙන. ඒ පන්නලා තියෙන්න්න ගඩොල් කැට ටික තමයි ඊළඟ බිත්තිය සමඟ සම්බන්ධතාවේ ගොඩ නගාගන්න එතකොට තම මේ ශක්තිමත්ව එකක ටිකත් බැඳී පවතින්. අන්නේ විදිහයට පිටට පන්නලා තියන ගඩොල හඳුන්නනෝ නෙත්තිය කියලා. න්න ඒවාගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ භව නිරුද්ධ වෙනකොට නාමරූප ධර්ම නිරුද්ධ වෙනකොට අර තන්හා උපාදාන එහනැත්ත භවතන්හා විසින් නැත්තියක් ඇති කරනවා ඊළඟ භවයට සම්බන්ධ වේ. ඇති රහතන් වහන්සේ කියන්නේ භව නැත්ති කීනා. ඒ ඊළඟ භවයකට පුරුද්ධන සම්බන්ධ කරන. ඒ භව නැත්තිය සම්පූර්ණින් හෝසි කරලා. මොකටද භව නැත්තිය කියලා කියන්නේ. උපා එමනම් භව තන්හාල් තමයි භවනෙත්තිය හැටියට ක්‍රියාත්මක වන්න. එතට ප්‍රතජ්ජන සත්වයායට සහ අරහත්වෙන් මෙපිටා ආරයන් වහන්සේලා තුළ මේ උපාධානය හෙවත් භවනැත්තිය ක්‍රියාත්මක වෙන නිසා උන්වහන්සේලාගේ හෝ ඒ ප්‍රතජ්ජන සත්වයන්ගේ නාමරූපධර්ම මෙහි නිරුද්ධ වෙනකොටම අර භවතන්හා විසින් යළිත්වතාවක් කිත්ත පරම්පරාවක් නිර්මාණය කරන. එය තමයි අභිනව ආත්මභාවේ ප්‍රතිසන්දිී සිත හැටියට හඳුන්වයි. දැන් මේ විදිහට ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියට ප්‍රධාන වසයෙන්ම බලපාන්නේ තන්හා. එහමනන් දැම් මේ ප්‍රතිසන්දියට කර්මය බලපානන්නේ කොහොමද. ඒක තමයි අද ධර්මදේශනාව මාතෘකාව වනේ හොනරු භවයට කරන්මය කොහොමද බලපානි. මේක අපි හැම දෙනාගේම අවධානය යොමු කළ යුතු වැදගත්ම මාතෘකාව. එමොකද සමහරා හිතාගෙන ඉන්නවා කර්මය නිසා තමයි අපි නැවත උපදින්නේ කියලා. ඒ සාවද්‍ය අදහසක්. මොකද කර්මය තිබුණු පමණට කෙනෙක් උපදින්නේ නෑ උපදින්නේ භවතන්හාව නිසා. භවතන්හාව දුරුකරනවා නම් කර්මයෙන් ඒ තැත්තා බලහත්කාරයෙන් උපද්දවන්නට පුළුවන්කමක් නෑ. දැන් ආනන්තරේ පාපකර්මයක් සිද්ධ කලොත්තුන් ඒ පාපකර්මය හේතුකොටගෙනම ඒ තැනැත්තාට තන්හාව දුරුකිරීමේ හැකියාව වැසී යනෝ. එනිසා ඒ ආනන්තරේ පාපකර්මය අනිවාරයෙන් ඊළඟ භවය ජනිත කරන්නට සමත් වෙනවක්කුමක් නිසාද තන්හා ප්‍රහාණය කරන්නට එතනැත්තාට ඒ භවය තුළ පොහෙත්ම ඉඩක් ලැබෙන්නේ නෑ. අවශේෂ කුශලා කුශල කර්ම කවරක් අපි අතින් සිද්ධ වෙලා තිබු නවනත් ඒ තැනැත්තාට ඒ කර්ම එහෙමම තිබියදී අ භව නැත්තිය හෙවත් භවතන්හාව ප්‍රාණය කරන්නට පුළුවන්න අ කර්මවලට පමණක් පුළුවන්කමක් නෑ සත්වයා නැවත ආත්මභාවයක ජනිත කරවක්. එමන අපි ප්‍රධාන වසයෙන් හඳුනගන්නටෝ නෑ භවතන්හාව තමයි පුනර්භාවය ඇතිකිරීමේ මූල සාධකේවේ. නමුත් ඒ භවතන්හාවෙෙන් ඇති කරන අභිනව චිත්ත පරම්පරාව කවර ගතියක ජනිත වෙනවද කවර ආත්මභාවයක කවර භූමියක ජනිත වෙනෝද කියන කාරණය තීරණය වෙන්නේ කර්මවේගේ මත. එතකොට ඒ මරනාසන්න මොහොතේ මතුවෙන කර්මවේගේ අනුව තමයි ඒ තැනැත්තා අපා එහෙ උත්පත්තය ලබනෝද සතරාපායි එහෙමනැත්තං කාම සුගතියක උත්පත්තය ලබනෝද හත් නත්තං රූපාාවචර බ්‍රහ්මලෝකයක උත්පත්තිය ලබනෝද එෙමත් නැත්තං අරූපාවචර ්‍රහමලෝකයක උත්පත්තිය ලබනොද කියලා තීරණයේ. එතකොට සත්වයක් උපදිම්න්නට පුළුවන් තල තිස්සෙක්ක් තියනවා. තිස්සෙක් තලය හැටිය ඒ තිස්සෙක් තලයම භූමි වසයෙන් කොටස් හතරකට අිධරණය බිදල තියනවා අපාය භූමිය කාම සුගති භූමිය ඉළඟට රූපාාවචර භූමිය සහ අරූපාාවචර භූමිය දර කාම සුගති භූමියයි කියලා කියන්නේ සතරාපාය ස සතරාපාය මනුෂ්‍යලෝකය සහ දිව්‍යලෝක හය එතකොට එතන තල එකොළහක් සතරාපාය එතන හතරයි දිවලෝක හයයි දහයයි මනුශ්‍යලෝකයි එක කොළහයි ඊළඟට රූපාාවච්චන භූමි දහසයක් සඳහන් වෙනෝ එතන දහසයයි මෙතනක් කොළහයි විසි හතයි ඊළඟට අරූපාාවච්චර භූමි හතරයි එතකොට සියල්ලක්ම තල තිස්ස එක තල තිස්සකම අභිධර්මයේදී බෙදනවා කොටස් හතරකට අපාය බොහොමි කාම සුගති භූහමි රූපාාවචර භූමි සහ අරූපාවචර භහොමිහැකිර එතවොට අපාය භූමිකිවේ සතරාපායි. මේ සතරාකාර භූමියෙහිම උත්පත්තිය ලබන්නට එහෙමනත්තං මේ තල තිස්සකෙහිම ප්‍රතිසන්දිසිත ජනත වෙන්නට බලපාන ප්‍රතිසන්දිසිත් දහනමයක් පිළිබඳව ධර්මයහි අභිධර්මයහි පැහැදිලි කරන. ප්‍රතිසන්දිසිත් ධහනමයක් තමයි මේ සියලුම ආත්මභාවල ජනිත වෙන්නට මූලික වසයෙන් ක්‍රියාත්ම කරේ. ඇති මේ කාරණා පිළිබඳව අවධානය යොමු කරනකොට ටිකක් අභිධර්මය පිළිබඳව දැනුම තියෙනවනම් තමයි මේවා පැහැදිලි කරගන්නට පහසු වෙන්නේ ඒ ප්‍රතිසන්දිසිත් දහනමය කියලා හඳුරුණ වන්නේ. ෂල විපාක උපෙක්කා සහගත සන්තීරණසිත්ත අකුෂල විපාක උපෙක්කා සහගත සන්තීරණසිත කියලා අහේත්තුක්ත විපාකසිත් දෙකක්තේ. එය අහේතුක විපාකසිත් දෙකයි මහාවිපාකසිත් අටයි එතකොටතන දහයයි එළඟ මහංගත විපාකසිත් නොවයයි, මහගත කියලා කැනෙ රූපාවච්චර විපාකසිත් පහයි. ාචර විපාක සිත් අහතරයි. එතකොට ඒත් එතන මහංගත විපාක කියලා ඒරූපාාවචරා රූපාාවචර සිත් න දුන්න නොඒ මහංගත විපාක සිත් නමයයි මහාවිපාක අටයි අර අහේතුක විපාක දෙකයි. මෙන්නවෙන් සිත් දහන මේ තමයි මතු උත්පත්තිය ලැබීම සඳහා ප්‍රතිසන්දි සිත හැටියට ජනිත වෙන. එතකොට මේ ප්‍රතිසන්ධ සිත්වලින් කවර සිතක් ක්‍රියාත්මක වෙනවාද කිය එක තීරණය වෙන්නේ ඒ පුද්ගලයා පෙරභවේ මිය පරලොව යන අවස්ථාවේදී ඒ මරනාසන්න මොහොත්තේ ජනිත්ත වෙන චිත්ත පරම්පරාවට අනුරූපීව තමයි. එකන්නේ කෙනෙක් මිය පරලොව යනකොට ඒ තැනැත්තාට කර්ම කර්ම නිමිති ගති නිමිති වසයෙන් ඒ තැනැත්තා විසින් සිද්ධ කරන් ලද කුෂලා කුෂල කර්මයන් සිහිපත් වෙනවා. එහම සිහිපත්වීමේදීත් ගරුකර්ම ආසන්නකර්ම ආ්චින්න කර්ම කටත්තා කර්ම කියල. ගරුකකර්ම කියල කියයන්නේ, ඒ පුද්ගලයා විසින් සිද්ධ කරලා තියෙන බරපත්තල්ලම කුසලා කුසල කර්ම තමයි ඔහුට මරනාසන්නම හොතේ සිහිපත් වෙන්නට වැඩීඩ කඩක්තිීම. ත්‍ර ගරුකකර්ම වශයෙන් ප්‍රධාන වසයෙන් දක්වන්නේ ආනන්තරය පාපකර්ම. ආනන්තර පාපකර්මයික්වේ මවමැරීම පියාමැරීම රහතුන් මැරීම බුදරන්ගේ ලේසෙලවීම සංගබේදය. මේ පාපකර්ම පහෙෙන් එකක් හරි තමන් මේ ජීවිතේ තුළ සිද්ධකරගෙන තියෙනවා නව අවශේෂ කුසලාකුසල කර්ම සියල්ලක්ම යටපත් කරලා එයානන්තරේ පාපකර්මය මරනාසන්න මොහොතේ ඉස්මතු වෙනවා ඉස්මතු වෙලා ඒ කාන්තයෙන් ඒතැනැත්තා නිරයේ උත්පත්තිය ලබනවා. එතකොට ඒක තමයි ගරුකකර්ම ගරුක කියලාකැන්නේ බරපතල කර්ම එහමනැත්තා මහත් වූ කර්ම වැඩි බරක් ඇතිර්ම ගරුකකර්ම කියලාකයන්. ත ගරුකකර්ම අතරින් ප්‍රබ්බලම කර්ම තමයි මෙ යානන්තරය පාපකර්ම පහ. ආනන්තරපාපකර්ම නොතිබුණොත් ඒතැනැත්තාට ඊළඟට ගරුකර්ම හැටියට මත්තු වෙන්නට පුළුවන් ධ්‍යානකුසක් යම් කිසි රූපාාවචර හෝව රූපාාවචර ධ්‍යානයක් උපදවාගැෙන තියෙනවාවනල් ඒ ධ්‍යානයෙන් පිරිහෙන් නැතුව මරනාසන්න අවස්ථාවට පැමුණුණොත් ඒ මරනාාසන්න සිතට මේ ධ්‍යානකුෂලය අරමුණු වෙනවා අරමුණු වෙලා බ්‍රහ්මලෝකය උත්පත්තිය ලබන්නට එය හේතුවක් වෙනවා නමුත් යම් කිසි කෙනෙක් ධ්‍යාන උපදවාගෙන තිබුණ උනත් ආනන්තරය පාපකර්මයක් කර ගත්තොත් ඒතැනැත්තයාගේ ධ්‍යානය පිරිහෙනෝ. දැන් අපි ශාසන ඉතිහාසය අහලතියෙනව දේවදත්ත හාමුදුරෝ ්‍යාන පමණක් නෙවේ අභිඥ්ඥාත් උපදවාගෙන සිටි කෙනෙක්. නමුත් උන්වහන්සේ සංගබිහෙද අකුශල කර්මය කරන්නට සිතනකොටම අර සියලුම ්‍යාන පිරිහුණ නැවත්ත ගොඩනගන්නට නොහැකි ආකාරේ. තකට පාපකර්මය සම්පූර්ණ කරගත්තට පස්සේ නැවත ඒ භවය තුළ ඒ තැනැත්තාට ධ්‍යානයට සිත මත්තු කරන්නට පුළුවන් කමක් නෑ. එහෙමනම් ්‍යයාන උපදවාගෙන තිබුණවුනත් ආනන්තර පාපකර්මයක් සිද්ධතලෝ ධානය අහසි වෙනවා එතකොටට ගරුකකර්ම අතරින් වඩාම ප්‍රබල කර්ම වෙන්නේ ආනන්තරය පාපකරම. ආනන්තර පාපකර්ම නො තිබුණුත් ධ්‍යාන කුශල් තියෙන කෙනෙකුට ගරුක කරණ හැටියට ධ්‍යානේ මත්තුවෙන්නට පුළුවන් නොපිරිහි පවත්වාගන්නට සමත් වුණු. ඉනගට ගරුකකර්ම නැති කෙනෙකුට ආසන්න කර්ම ආසන්න කර්ම කියල කියන්නේ එ මරනාසන්න අවස්ථාවේදී සිදුකරන ලද හෝ සිහිපත් කරන ලද කරම. එකන්නේ මියන අවස්ථාවෙනකොට යම් කිසි කෙනෙක් අපිහිතමු සිහිකල්පනාව තියෙනවනල් භික්‍ෂූන් වහන්සේලා වැඩම කරල්ලා ආශ්‍රීර්වාද කරනෝ සෙත්් පිරිත් කියයනෝ පිරිකර පූජා කරවන දානෙ දෙන්නට සලස්සන. එහෙම වුුණුත් ආසන්න වසයෙන් සිද්ධ කරගත්තාව කුසලර් තැනැත්තාට අවසන් මොහොතේ ඉස්මතුවෙන්නට තියෙන ඉඩකඩ වැඩී කුමක් නිසාද ආසන්නම අවස්ථාවේ සිද්ධ කරගත්තු කර්මය නිසා. එහෙම නැත්තම් පාපකර්මයක් හැටියට තමන්ගේ හිතට මතුුණු පය දේශය ෝයම්කිසි අකුසල කර්මයක් මතු වෙන්නට පුළුවන්. එතොට මේ කුසලා කුසල කර්මයන් ආසන්න වශයෙන් සිදු කරගත්තුවා වෙන්නටත් පුළුවන්. පෙර කරනලද කුසලා කුසල කර්ම ආසන්න මොහොතේ සිහිපත්වීමක් වෙන්නටත් පුළුවන්. දැන් ඒනිසා තමයි ඔය පින්පොත ලියන්නට අතීතකාලේ සැදහැවතුන් පුරුදුවෙලාතියන්නේඒ පින් පොත ලියලා තිබ්බහම තමන්ටම අවසාන කාලේ නැවත නැවතේ කුසල් දහම් කියවලා සිහිකරගන්න පුළුවන් ට කියවන්නට දෑසපෙනෙන් නැත්තං වෙනත් කෙනෙකුගේ සහයෙන් ඒවා නැවත නැවත කියවා ගන්නට පුළුවන්. ඉතින් ඒ දෙකම කරන්න පුළුවන් වෙන්නේ ඇහැ කන හොඳින් සක්්‍රියව තියනෝනම් පමණයි. එම නැති වුණොත් අපට මනසේ සටහන් වෙලා තියන කුසලා කුසල කර්මතමයි මරනාාසන්න මොතේ ඉස්මතු වෙන්නේ එතින් ගරුකකර්මයක් නොතිබුණොත් ආසන්න කර්ම හැටියට මත්තු වෙන්නේ ඒ මොහොතේ කරන ලද හෝ. ඒ අවසාන අවස්ථාවේදී සිහිපත් කරගන්නා ලද පුසලා කුසල කර්ම තමයි ඊළඟට ප්‍රතිසන්දිය සඳහා බලපාන්න පුළුවන් දෙවන කාරණය. තුංවැෙන අවස්ථාව තමයි ආචින්න කර්ම ආචින්න කර්ම කියලකයන්නේ ගරු කර්මයෙකුත් නැතිනන් ආසන්න කර්මයකුත් නැතිනන් බහුලව සිත පුරුදු කරලා තියෙන පුුසලා කුසල කරම. ත්‍ර බහුලෝ පුහුණු කිරීම කියන එකත් දේ‍යයාකාරයකින් සිද්ධ වෙන්නට පුළුවන් එකක් තමයි නැවත නැවත සිදු කිරීම දෙවනිකාරණය තමයි නැවත නැවත සිහි කිරීම. එතකොට එක් කුෂල කර්මයක් සිද්ධ කරලා ය නැවත කරන්න අවකාශ නො ලැබුණත් නැවත නැවත අප සිහිපත් කරනෝනම්. දිනපතාමක සිහිකර නෝනම්. එහම නත්තං ඉඩ ලැබුණුවවස්ථාවල සිහිකරනවා න අරවිදිහට පිම් පොතක් හැටියට ලියලතියාගෙන යළියලි සිහිකරනෝනම් ඒ නැවත නැවත සිහිකරනකොට එකම කර්මය වඋුණාත් ඒ මනසට හුරු පුරුදු කර්මයක් බවට පත් වෙන. මනසේ දැඩිව සටහම් වෙන තර ඒක ආචීර්ණක කර්මයක් හැටියට හඳුන්වන. එහෙම නැත්තං එකම කුසලය යළියලි සිද්ධකලොත් ඒත් එය මනසට පුුරු පුරුදු ආචීර්ණක කර්මයක් වෙන. පුසල් පමණක් නෙමේ අකුසලුත් එෙහෙමයි අකුසල කර්මය නැවත නැවත කණ්ඩව සිද්ධ කරනකොට ඒ අකුසලේ ආචීර්ණක කර්මයක් වෙන. එහම නැත්තං එක් වරක් සිදු කලා කකුසලේ නැවත නැවත සිහි කිරීම. ැ පිනතු හ ඇත්තන ර ක්මෙන්න් වහන්සේ නම තමන් අතින් ගහක් කොලයක් හැඩුනයි කියලා එතකොට ඒක ඉතාම ගුඩා ඇවතක් සිද්ධ වෙන්නේ ඇවදදෙසා ගැනීමෙන් පිරිසිදුවෙන්නටත් පුලුවන්. නමුත් උන්වහන්සේ නැවත නැවතේ ගැ කල්පනා කලා පසු තැවුණ. එතට මරණාසන්න අවස්ථාවත් ඒ පස්්චාත්තාපයමයි සිතට මතු වනේ ොට ඒ ගහයටම නාගේක් වෙලා උපදින්නට ඒ කර්මය හේතුවක් වනා. ඇතකට ඒ කොක් සිද්ධ වනේ නැවත නවත සිදු කරලා නෙමේ. නවත නැවත පසුතවීමෙන් සිහිපත් කරලා. එහෙමනම් කුසලා කුසල කර්මයන් යළියලි පුහුණු කිරීමෙන් හෝ යළියලි සිහිපත් කිරීමෙන් හෝ ආචීර්ණක කර්මයක් බවට පත්වෙන්න හොළුව ගරුක කර්මන්නො තිබුණුත් ආසන්න කර්ම නොතිබුණුත් ඊළඟට මරනාසන්න මොහොතේ මතු වෙන්නේ මෙන මේ කියන ලද ආචීර්ණක කර්. ආචීර්ණක කර්මත් නො තිබුණත් කටත්තා කර්ම කටත්තා කර්ම කෙලකයන්න මේ භවේ හෝ පෙරභවේක හෝ සිදු කරගන්නා ලද කවර හෝ කුසලා කුසල කර්මයක්. එහම කුසලා කුසල කර්මයක් ස්සිහින් නොවී මරණයට පත් වෙන්න ඇයිද අපි යම් අරමුණක් ගන්නකොට ඒ අරමුණට අනුරූපීව චිත්ත පරම්පරාවත් ගොඩනැගෙන. ඒවා හඳන්න නෝ අභිධර්මයේදී චිත්ත වීතිකයල්. ඒ සෑම චිත්ත වීතියතම ජවන්සිත් කියල කොට සක්තියන. අන්න ජවන් සිත් තමයි. මතු අනාගතයෙහි විපාක ඇති කරන්නට සමත්වෙන්. එතකොට ඒ විපාක ඇති කරන්න සමත්වෙන ඒ සිත්වලින් තමයි මේ ප්‍රතිසන්ධිකෘතිය සිද්ධ කරන්න. එහෙම නම් සෑම අරමුණක්ගන්න කොටම ජවන්සිත් පෙලක් ඇතිවෙන නිසා ඒ ජවන්සිත් පෙළෙහි ඇතිවෙන අනාගත විපාක ඇති කරන්නට පුළුවන් ඒ කර්මවේගය අපට ඊළඟ භවයහි උත්පත්තිය අකසා දෙන්නට උපකාරවෙනෝ. විදිහ රුක කර්මයක් තිබුණු ඒ එමනැත්ං ආසන්න කර්මයක් තිබුණු ේ එහෙමත් නැත්තං ආචීර්ණ කර්මයක් තිබුණු ඒ එහෙමත් නැත්තං අවරහෝ කර්මවේගයක් එතනදි මතු වෙන. ද මෙතනදි අපි වටහාගතේුතු තවත්කාරණයක් තියෙනවා සමහරු වරදවා වටහාගැෙන තියෙනවා චුද්ජි සිත්්තට අනුව තමයි ප්‍රතින්දය සිද්ධ වෙන්නන්නේ කියලා නහැපින්නතුනනි චුතිසිත කියලා කියන්නේ මේ භවේ අපි ප්‍රතිසන්දිය ලැබූ සිතම තමයි නැවත නැවත භවාංග සිත බවට පත්වෙන්නේ එ භවාංග සිතම තමයි චුතිසිත හැටියට ප්‍රියාත්මකවෙෙන ප්‍රතිසන්දිී භවාංග චුත්ති කියයන මේ කෘත්‍ය තුනම කරන්නේ එකම සිතකින්. එතකොට චුතිසිතට අනු උපදි නෝනන් මේ භවේ වගේම ආත්මභාවයක් ඊළඟ භවයත් ලැබෙන්න්නට ඕන මොකද මේ භව උත්පත්තිය සඳහා හේතුවෙච්ච සිත්තමයි චුතිසිත හැටියට අවසාන සිත්ත හැටියට ක්‍රියාත්මක වෙන්නේ එතකොට ඒ චුතිසිතට අනු රූප උපදින වනන් මේ භවෙන් වගේම ආත්මභාවයක් ජනිත වන්න. එහම වෙන්නේ නෑ එහමවෙෙන් නැත්තේ චුතිසිත්තට අනුව නෙම ඊළඟ භවය තීරණෙ වෙන්නේ චුතිසිතට ආසන්න අවස්ථාවේ සිත්තට අරමුණු වුණු කුසලා කුසල කර්මයන් අනු. චුතිසිත්ත කියලා කියන්නේ අර භවාංග සිත්තම අවසාන්න මොහොතේ නිරුද්ධ වෙන අවස්ථාව. එතකට ඒකටනුව නෙවෙේ ඊළඟ භවය තීරණයවෙෙනනි චුති සිතට ආසන්න කාලසීමාව තුළ සිත්තට මතුුණු පුසලා කුසල කර්මයන්න්නුව. එතකොට ඒව මත්තු වෙන්නේ කොහොමද ඔය කියපු ආකාරයට ගරුකර්ම ආසන්නකර්ම ආචින්න කර්ම කටත්තා කර්ම කියන ඔය විදිහට තමයි ඒවාහි ප්‍රමුකත්වය තීරණය වෙන්. ඊළඟට ඒ කුසලා කුසල කර්මයන් අපේ සිතට අරමුණුව වෙන ආකාරය ධර්මයහි දක්වලාති නො තුන්න ආකාරයකට කර්ම කර්මනිමිති ගති නිමිති වසයෙන් තමයි අපේ සිත්තට ඒ කුසලා කුසල කර්මයන් ඉස්මත්තුවයෙන්න්නේ. කර්ම කියල කියන්නේ අපි ධානමේ පුුණ්යක් ප්‍රියාවක් සිද්ධ කරලාතියනවාවන ඒ ධනමේ පුුණ්යක් ප්‍රියාව සිහිපත්වෙනෝන. ඒ දන්දෙන මොහොතේ අම්ආකාරයෙන්ද අපේ මනසේ චිත්ත ප්‍රසාදය සද්ධාව ප්‍රීතිය, ධදාාන චේතනා මේවා ඇති වුණේ යම්සේද ඒ ගුණාංගවලින් යුක්තව ඒ මනෝභාවේම මේ මොහොතේ අවදිවෙන්නට පටන්ගන්න එතොර එක තමයි කර්ම කිය ැකිවේ ති ප්‍රාණග හතාදී අකුසල කර්මයක් කරලා තියෙනවාවන ඒ මොතේ ඇතිවුණු ඒ ඝාතන චේතනාව ඒ දදේශය කෝපය එහෙම නැත්තං ට්‍රෘෂ්නාව මූලික කොට ගත්තු ඒ අකුසල චිත්ත පරම්පරාව මේ මොහොතේ ඒ ආකාරයෙන් ජනිත වෙන එතකොට කුසල් සිත්ත හෝ අ කුසල් සිත ඒ අයුරින්ම මතුවීම තමයි කර්ම කියලකයන්. කර්ම නිමිත්ති කියන්නේ සමහරුන්ට කුසලා කුසල සිත ප්‍රකට වෙන්න නෑ ඒ කුසලා කුසල කර්මයන්ට පදනම් වෙච්ච යම්යම් සටහන් තමන්ගේ සිත්තට මතුවෙන්නට පටන් ගන්නවා හරියට සිහිනයක් දකින්නා වගේ. ඒවා එකන්න එක එකන්න එක මනසට පෙනෙන්ඩ ගන්න දැනෙන්ඩ ගන්න. මනෝ ද්වාරයට අරමුණු වෙනවා. ඒක කියන්නේ දැන් දානයක් දුන්න නම් ඒ දානය සඳහා වැඩම කළ භික්‍ෂූන් වහන්සේලා සදහාතුක කර්ඩුව හිසමතින් වැඩම කරන ආකාරේ විික්‍ෂූන්වහන්සේලාගේ පාදෝනය කරන හැටි උන්වහන්සේලාට අසුන් පනවලා වඩාහිඳ වන ආකාරය. ඒවගේ මුන්වහන්සේලාට දන්බෙදීම ඒ දානෝප කරන අෂ්ට පරිෂ්කාර තුො මේවා තමන්ට හරියට සිහිනෙන් පෙනෙන්න වගේ මනෝදවාරයට අරමුණවෙන්නට පොළුවන්. ඒවා තමයි කර්ම නිමිතිකයන්. ්‍රාන ගහතාදී අ අපපුශල් සිද්ධ කලාානං ඒ ගාතනයළ ප්‍රාණීම් ඒවගේම ඒ සතුන් ඝාතනය කරන්නට පාවිච්චි කරපු උපකරණ අව්‍යයුද්ධ ඒවගේ මේ සතුන් ඝාතනය කරද්දි දඟලපු ආකාරය ඊළඟට කපල කොටලා මස්ගොඩවල් ගොඩගහලතින ආකාරය මේවා තමන්ට දර්ශනය වෙන්නට පුළුවන් සිහින පෙනෙන්න්නා සේ මනෝදවාරයට අරමුණු වෙන්නට පුලුව. එතකොට ඒ කුසලා කුසල කර්මයන්ට අදාල ඒවා හා සම්බන්ධ වෙච්ච සංඥා සටහන් නැවත නැවත මනසට මතුවීම තමයි කර්ම නිමිති කියලා කිය. එළඟට ගති නිමිති කියන්නේ උත්පත්තිය සැලසෙන්නට නියමිත එක ඇන දැම් මේ අවසාන මොහොතේ ඉස්මතුවයෙන කර්මයට අනුරූපීව යම්කිසි ගතියක උපදින්නට යනවන සතරාපායෙන් තැනක හෝ මනුස්්‍යලෝකයේ දිව්‍යලෝකයේ ආදී කවරතැන කොහෝ උත්පත්තිය ලබන්නට නියමිතනන් එතැන පිළිබඳව යම්ම් සංඥා සටහන් තමන්ට මතුවෙන්නට පුළුවන් මනෝදවාරයට අරමුණු වෙන්නට පුළුවන්. ත මේක ක්‍රම දෙකකට සිද්ධ වෙන්නට පුළුවන්. එකක් තමයි මනෝදවාරයට අරමුණ වෙන්නට පුළුවන් කර්මානුරූපව ඒවගේම අපේ ඉන්ද්‍රියන්ට ගෝචජර වෙන අරමුණ අනුව ගතිය සැකසෙන්න්නටත් පුළුවන්. එකයන්නේ දැන් අපිහිත්තම මරණාසන්න අවස්ථාවේ තමන් වඩාත්ම ඇලුම් කරන යම් කෙසි පුද්ගලයෙක් ඉන්නවා ඒ ආසන්න. එතකොට ඒ සිටින පුද්ගලයාාව අරමුණ වෙනකොට ඒ පුද්ගලයා පිළිබඳව තියෙන ඇලීම බැදීම හේතුකොට ගැෙන ඒතැනැත්තාගේ දරුවෙක් හැටියට මනුශසලෝකයට එන්නට සිත පෙළවෙෙන්න්නට පුළුවන් යොමුවෙන්න පුළුවන්. ඊළන්ගට අපිහිත්තමව තිරිසන් සතෙක් පිළිබඳව තමන් ඇලීමෙන් බැඳීමෙන් ඉන්න වනම් ඒ තිරිසන් සතා අවසාන මොහොතේ තමන්ට දර්ශනය වුනොත් ඒ ඇලීම බැඳීමත් එක් කළ ඒ තිරිසන් සතා ඇසුරේ උපදින්නට, තිරස්චීන භවයහි උපදින්නට කර්ම සකස්වවෙන්නට පුළුවන් ශණිකව ඉන්ද්‍රියන්ට ගෝචර වෙන අරමුණත් එක්ක බද්ධවීම බන්ධනයවීම නිසා. මේ විදිහට ඒ මොහොතේ අපට අරමුණුවෙන අරමුණු අනුව, ගති නිමිත්ත සැකසෙන්ටත් පුළුවන් ඒවාගේම අපි සිද්ධ කරන ලද කුසලා කුසල කර්මයන්ට අනු රූපීව මනෝදදවාරයට ඒ සංඥා සටහන් මතුවෙලා පෙනෙන්න්නට පුළුවන් එතකොට කරන්න ලද කුසලා කුසල කර්මයන්ට අනුව අපි නිරෙහි උපදින්නට නියමිතනං ඒ නිරය පිළිබඳ සඥ්ඥා සටහන් අපේ මනසට මතුවෙන්න පුළුවන් ගින්නෙන් දැවෙනෝවාගේ පිලිස්සෙනෝවාගේ ගිනි දැල් මනසට පෙනෙනවා වගේ ඒවගේ මේ නිරයට අදාළ තවත් නොයෙක් සටහන් සාධක තමන්ට මනසට මතුවී දැනෙන්න්න පෙනෙන්න පුළුවන්. තිරිසන් ලෝක උපදිනවනං ඒ තිරිසන් සතුන් පිළිබඳ ත්ඥා සටහන් වනන්තර පිළිබඳ සං්ඥා සටහන් ඒවා තමන්ගේ මනසට මත්තුවෙන්න පුළුවන්. මනුශ්‍ය ලෝකය උපදිනවානං මනුෂ්‍ය සටහන මාත්‍රූ ගර්භය තමන්ගේ සිතට අරමුණුවෙන්න්නට පුළුවන්. දි්‍ය ලෝකය උපදිනවානං දෙවිදේවතාව දිව්‍යාංගනාවන් දිව්‍ය විමාන, දිව්‍ය රත්ථ දි්‍ය මාලා මේ නොයෙක් දේවල් දෙවියන් හා තම්බන්ධ වූ සංඥා සටහන් තබන්ගේ සිතට මැවෙන්නට පුළුව. එතකොට සමහර වෙලාවට ඒවා පියවි ඇසට පෙනෙන්න්නටත් පුළුව. දැනට ධම්මික උපාසකතුමා ගැන සඳහන් වෙන්නේ භික්ෂූන් වහන්සේලා පිරිත් සජ්‍යායනා කරනකොට ්‍ය ෝකවලින් එක් එක් දිව්‍ය රත්ත ඇවිදිින් තමන්ට ආරාධනා කරන අපේ දි්‍ය ලෝකේයටෙන් අපේ දි්‍යලෝකයට එතකොටට දැන් මේ කාරණය කිව්වට අනිත්තායි පිළිගන්න නෑ ඒයි හිතන්නේ මේ මරනාසරන්න මොහොතේ විකාරයෙෙන් දොඩවනවා කියල එතනදී එතුමා කියනො එෙමම්මට මල් දමක් සකසලා ගෙනත්දෙන් එතටේ මල් දම සකසලා ගෙනත්දුන්නට පස්සේ කවරදි්‍ය ලෝකයේද වඩා උසස් කියලා හලා අසවල් දිවලෝකැයි කියලා කිවට පස්සේෙනම් ඒ දි්‍යලෝකයෙන් පැමිණි දි්‍යරත්ත මේ මාලාදාමය රැඳේවා කියලා ආකාශයට විසිකරනකොට ඒ ආකාසය රැඳෙනෝ. එතවට දැන් දි්‍යරථයක් අනිත්තායට පෙනෙන්න. හැබයි මල්දම ආකාසේ රැඳීතිීන ආකාරය හැම දෙනාටම ප්‍රදර්ශනය වෙන. එතට එබඳු අවස්ථා හුදෙක් මනෝදවාරයට අරමුණුවීමක්ම පමණක් නෙමේ මේ නේත්‍රේට ඉන්ද්‍රියන්ට ගෝච්චන වෙන ආකාරයෙන් ගති නිමිත්ත එතුමන්ට මතු වෙලා තියෙනවා. මේ විදිහට අපට ඇසට කණට ගෝචර වෙන ආකාරයෙන් හෝ එහමනැත්තම් මනෝද්දවාරයට ගෝචර වෙන ආකාරයෙන් හෝ ගතිනිමිති මතුවෙන්නට පොළො. වෙන මේ විදිහට කර්ම කර්ම ගතිනිමිති වසයෙන් මරනාසන්න මොහොතේ කුසලා කුසල කර්මයන් ඉස් මතු වෙනවා න්නේ ස්මතු වෙන කුසලා කුසල කර්මයන්ට අනුරූපීව තමයි ඊළඟ ආත්මභාවය කොතනද කියලා තීරණය වන්න. දැන්තකොටට භවතන්හාව නිසා තමයි මරණයට පත්වෙනවත් සමගම ප්‍රතිසන්දි සිතක් ජනිතවෙන්න. අභිනව චිත්ත පරම්පරාවක් ආරම්භවෙන්න භවතන්හාව නිසා. ඒ ආරම්භ වෙන චිත්ත පරම්පරාව සතරාපායෙන් තැනක ජනිත වෙනවද. මනුස්සලෝකයක හෝ දිව්‍යලෝකයක ජනිත වෙනවද. ෙත් නැත්තං රූපාවෙචර බ්‍රහ්මලෝකයක හෝ අරූපාවිචර බ්‍රහ්මලෝකයක ජනිත වෙනවාද කියලා තීරණය වෙන්නේ එතනට බලපාන කර්මේගේ එතොේ කර්මවේගය ඔය විදිහට කර්මකර්ම නිමති ගති නිමිති වසෙන් මතුවෙන්නට පුළුවන්කම තියෙනවා. දැන් ඒ විදිහට කර්මකර්ම නිමිති ගත නිමිති වසයෙන් මතු වෙන්නේ අහේතුක අකුෂල කර්ම විපාකයක් නම්. කියන්නේ අහේතුක කර්ම කියලා කියන්නේ දැන් කුසලා කුසල කර්මයන්ට බලපාන හේතු තුනබැගින් තියෙනවා ලෝභ දේශමෝහ කියන්නේ අකුසලකර්මවලට බලපාන හේතු. අලෝභ අදවේශ අමෝහ කියන්නේ කුසල කර්මයන්ට බලපාන හේතු. එතට කුසලකර්ම හැමවිටම හේතු දෙකකින් යුක්තයි අලෝභ අදෝස කියන හේතු දෙක්කම යෙදෙනව සෑම කුසලයක්. නමුත්ඒ කුසල් සිටෙහි යෙදෙන අලෝබාදෝස කියන හේතු දෙක වඩා දුරුවලනං විපාක දෙනකොට අහේතුක විපාක සිතක් හැටියට තමයි විපාකතේ. එතොට අකුසල් සිද්ධ කරනකොටට ලෝබයයි මෝහයයි හෝ වේශයයි මෝහයයි හෝ එහෙමනැත්තං මෝහේ පමණක් හෝ යෙදිලා අකුසල් සිද්ජනිත වෙන්න පුළුව. නවොත්ේ නිතවනු කුසලේ කවර තරාතර මේ අකුසලයක් වඋනන් ඒ අකුසලෙහි විපාක හැටියට එකම විපාක සිතයි අභිධර්මයෙහි පැහැදිලි කරන්නේ එකුමක් ද අකුසල විාක උපෙක්කා සහගත සන්තීරණ සිත. අකුසල විපාකෙන් තමයි මතු වෙන්නේ උපෙක්කා සහගත සන්තීරණ සිත තමයි ජනිත වෙන්නේ නිරේඋපන්නත් තිරිසන් ලෝකය උපන්නත්, ප්‍රේතලෝකයවපන්නත් අසුර ෝකය පන්නත්. මේ සතරාපායම උත්පත්වය සඳහා ඒ තැනැත්තාට මේ එක්ම අකුසල් සිත තමයි බලපානේ නමුත්ේ අකුසල් සිතේ උස්පහත්ස්වභාවය විවිධත්වය විචිත්‍රත්වය මත තමයි ඒ සත්වයා කවරකවර ගතියක උපත්වය ලබනවාද කියලා තීරණය වෙන්. එතකොට දැන් අපි මුලින් සඳහන් කලා සත්වයින් උපදින භූමි හතරක්තියෙනවා අපාය භූමිය කාම සුගති භූමිය චර භූමියය සහ රූපාවචර භූමිය තකොට අපාය භෝමී උපත්තේ ලබන්නේ ඔන්නඔය එකම අකුසල් සිත එකන අකුසල විපාක උපෙක්කා සහගත තන්තීරණ සිතෙන් තමයි උත්පත්තිය ලබයි. එතකොට යම් කිසි කෙනෙක් සිද්ධ කරගත්තාව අකුසල කර්මයක් මරනාසන්න මොහොතේ කර්මකර්මණනිමිති ගත්ති නිමති හැටියට සිහිපත්තුළොත් ඒ ඒ කර්මයෙහි ස්වරූපය අනුව නිරය උපදිනවද ෝකය උපදිනවාද අසුර ලෝකය උපදිනවාද ප්‍රේතලෝකය පදිනවාද කියන එක තීරණය වෙනවා හැබැයි ප්‍රතිසන්දි සිත හැටියට ජනිත වෙන්නේ ඔන්නොය කියන ලද උපෙක්කා සහගත අකුෂලවිපාක සන්තීරණ සිත. ඉළඟට මනුෂසලෝකය සහ දිව්‍යලෝකවල උපදිනවනල් ඒතනැත්තාට ප්‍රතිසන්දිසිත් නමයක් බල පවත්වන්නට පොළුව. ඒමොනවද මහාවිපාක අ මහාවිපාක අට කියලකයන්නේ ෝමන සහගත ඥාන සම්පයුපත අසංකාරික කුසල්සිත සසංකාරික කුසල්සිත, එළඟට සෝමනස් සහගත ඥාන විපයුත්ත අසංකාරික කුසල්සිත සසංකාරික කුසල්සිත, එළඟට උපෙක්කා සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිත සසංකාරික සිත, උපෙක්කා සහගත ඥාන විප්පයුත්ත අසංකාරිකසිත සසංකාරිකසිත කියන. මේ කුසවසිත් අට තමයි මහා කුසල් හැටියට හඳුරුවන්නේ කාමාාවච්චර පුසල් හැටියට හඳුන්වන්නේ ඒ කුසල් සිත් අටෙහි විපාකසිත් අට ඔය නම්වලින් ම හඳුරන්නට. එතකොට ඒවත් තමයි මහා විපාක අට කියල හඳුරුවන්. ඒ මහාවිපාක අට ඥාන සම්ප්‍රයුක්තනන් ත්‍රිහේතුක කුසල විපාකයක් ඥාන විපයුක්තනං අහේතුක කුසල විපාකයක්. එතකට ඒත් දිව්‍යලෝක මනුෂ්‍ර ලෝකුත් පත්ති සඳහා හේතුවයෙන. ඊට අමතරද මනුෂසලෝකයේ තවත් උත්පත්තියක් ලැබෙනවා ඒ තමයි කුසලවිපාක උපෙක්කා සහගත සන්තීරණ සිත ඒක අහේතුක සිතක් හැටියටයි දැක් වෙන්නේ එබඳු සිතකින් චාතුර්මහාරාජිකයට ඇතුළත් ඉතා දුරුවල දිව්‍යාත්මභාව ලැබෙන්න්නට පුළුවන් බවත් ධර්මයහි සඳහන් වෙන. එත එබඳු සිතක් ජනිත වෙන්නේ කෙබඳ කෙනෙකුටද පෙරභවේ ඒ අය කුසල් කරලාතියෙනවා කරපු කුසල් වලද අලෝබ අත්වේශ කියන කොසලමූලයන් දෙක යෙදිල තියෙනෝ නමුත් ඒ කොසලමූලයන් දෙක ගොඩාක් දුරුවල මට්ටමින් තමයි යෙදිලතිය කරලාතියෙන්නේ කුසලයක් නමුන් ඒ කොසලයට පදනම්වෙච්ච මූල සාධක ඉතාම දුරුවලයි. දුරුවල නිසා ය විපාකත්වයට පැමිණෙනකොට අහේතුක විපාක සිතක් හටියට තමයි විා. එතකොට අහේතුක විපාක හැටියට ප්‍රතිසන්ධී ඇති කරන්නට සමත්වවෙන්නේ එකම සිතයි, ඒතමයි කුසල විපාක උපෙක්කා සහගත සන්තීරණ සිත්. එතකොට ඒ සිතෙෙන් මනුශ්‍යලෝකෙ ජනිත වුණොත් ඒ අය අංගවිකල බන්ධ බුද්ධික ඒවගේම උත්පත්තියෙන්ම විවිද්ධ විකෘතිතා ඇති පුද්ගලයින් හැටියට තමයි ජනිතවේ. ඒ අයි බැලූ බැල්මටම අපට හඳුනාගන්නට පුළුවන්. මේ තැනැත්තා දුරුවල පුද්ගලය කියන බව. එතවට එහෙම මනුස්සලෝකය උපදින්නට එයයට කුසලයක් බලපෑව නව තර දුරුවල කුසලයක් නිසා තමයි දුරුවල ආත්මභාවයක් ලබයි. අර මහාවිපාක අටෙන් ඥාන විප්පයුක්ත සිත්වලින් උපදින්නාව සත්වයෙන් දවිහේතුක ප්‍රතිසන්දිකන්නේ කැන අලෝභ අදදේශකන කුසල මූලයන් දෙක ඉදිලා තියෙනවා අමෝහේ නැමති ප්‍රඥාවඒයගේ කුසන් සිපත්්වල යෙදිල නෑ. ඇති එබඳු අයටත් ුණ දහම් වඩන්න බණදහම් මහන්න භාවනා කරන්න දැනැගත්කම් ඇති කරගන්න හැකියාව තියෙනෝ. තත් ඒ භවේ තුළ ධ්‍යාන අභිචඥා මාර්ගඵල ලැබීමේ හැකියාවක් නැහැ ඒ විහේතුක ප්‍රතිසන්ධයක් ලැබූ අයට. එළඟට ඥාන සම්ප්‍රයුක්ත ප්‍රතිසන්ධිය ලැබූ අය ත්‍රිහේතුක ප්‍රතිසන් දෙකේෙන් මෙමෙනත්තන් ඥාන සම්ප්‍රයුක්ත ප්‍රතිසන්ධකෙන් හැටියට හඳරවනවා. එබඳු අයගේ උපත්ති සිතේම ප්‍රඥාවේදිල තියෙනවා ඒ දිල තියෙන නිසා එබඳු කෙනෙකුට සංසාරික වාසනා ගුණයක් තියෙනවන පාරමිතා වැඩිල බෝධි පාක්ෂක ධර්ම වැඩිල තියෙනෝනජීවිත සත්පුරුෂ කල්්‍යාන මි්‍ර ඇසුරක් ඇතුව සද්ධර්මේශ්‍රවනය කරලා උත්සාහවත් වනොත් යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව එබඳු අයට ධ්‍යාන අභිඥඥා මාර්ගඵල ලබන්නට මේජීවිතය තුළ හැකියාව තියෙනවා අර ත්‍රහේතුක ප්‍රතිසන්ධයක් එමනතන් ඥාන සම්ප්‍රයුක්ත සිතකින් මනුලෝත් පත්තිෙල්ලින්. කො දි්‍ය ෝකවල උත්පත්තිය පහළම මට්ට මේ දුරුවල දේවාත්ම භාව ලබන්නට පුළුවන් කුසලවිපාක උපේකා සහගත සන්තීරණ සිතෙන් නමුත් ඉහල දිව්‍ය තලවල උත්පත්තිය ලබන්නේ මහාවිපාක අට හේතුකොට ගෙනයි. එළඟට යම්කිසි කනෙක් මේ ආත්මභාවය තුළ රූපාාවච්චර ධ්‍යාන උපදවාගෙන තියනවාව නං ප්‍රථමධ්‍යානු දදිතිී අධ්‍යන තෘතිය අධ්‍යාන චතුෘත අධ්‍යාන. ංචමත් ්‍යාන ැටියට අභිධර්ම ක්‍රමේ හැටියට ්‍යාන පහක් හැටියට දක්වනෝ එතකොට ඒ ධ්‍යාන උපදවාගෙන ඒවයින් නොපිරිහී පවතින්නට පුළුවන් වුනොත් ඒ තනැත්තාට මරනාසන්න මොහොතඒ රූපාාවච්චර ්‍යාන සිත අරමුණුවෙනවා ඒ ඒ ධ්‍යානයට අනුරූප වූ රූපාාවචර ප්‍රහ්මලෝකවල උත්පත්තිය ලබන්න ප්‍රතිසන්ධය සිත පහලවෙන්න ඒ තැනැත්තාට ඒ කර්මය විපාක හැටියට උපකාර වෙනවා. ට යම්කිසි කෙනෙක් මේ භවය තුළ අරූපාාවචර්ධ්‍යානු උපදවාගෙන හිටියෝ. තේකැන ආකාසානං චායතන, විඤ්ඥාණංචායතන ආකංචඥායතන, නේවසඥානා සඥායතන කියන මේ අරූපාාවචරධ්‍යානූ පදවාගෙන් ඒන් පිරිහිෙන්නැතුව පවතින්නට සමත්තු නොත් මරණාසන්න මහොතේතනත්තාට මේ අරූපාාවචර කුසල් සිත් මතු වෙලායිනෝ ඒ කුසල් සිපත්වල විපාක හැටියට අරූපාාවච්ර භූමියෙහි ජනිත වෙන්නට ප්‍රතිසන්දී ලබන්නට සුදුසුකම් ලබනවා. ඔන්න ඒ විදිහට තමයි අපායභූමි හතර කාමසුකතිභූමි හතඒවගේම පරූපාාවචර භූමි දහසේ සහ අරූපාාවචර භූමි හතර වසෙන් මේ තිස්සෙක් කලයක සත්වයන්ගේ ජනිතවීම ජන්මලාභය සිද්ධවෙන්නට පුළුවන් ප්‍රතිසන්දිසිත හටගන්නට පුළුවන් එහෙමත්ටනත්තන් අපේ මාතෘකාව හැටියට කියනව නම් පුනර්භාවය සිද්ධ වෙන්නට පුළුවන් තිස්ෙක් තලයෙන් කවර හෝ තලයකඒතිස්සෙක් තලේහිෙම උපත්තිය ලබන්නට හේතුවෙන ප්‍රධාන කුසලාකුසලකර්ම විපාක දහනමයක් සඳහන් වෙනවා එව තමයි ප්‍රතිසන්දිී සිත් හැටියට දක්වන්න එෙමෙනත්තම් ප්‍රතිසන්ධී කෘත්්‍යය සිදුකරන කුසලා කුසල කර්ම හැටියට අභිධර්මයේදී පැහැදිලි කරක්. තොර ප්‍රධාන වසයෙන්ම සත්වයා මේ භවේ අවසානවෙන්න කොට අභිනව ආත්මභාවයක ජන්මලාබේ ලබන්නේ ප්‍රතිසන්දිසිත ජනිත වෙන්නේ කර්මය නිසාන මේ ක්‍රෘෂ්ණාව නිසා භවතන්හාව නිසයි ප්‍රතිසන්දිසිත ජනිත වෙන්නේ නමුත් ඒ ප්‍රතිසන්දිසිත කවර ආත්මභාවයක ජනිත කරනවාද කියන කාරණය තීරණය වෙන්න ඒ තැනැත්තාට මරනාසන්න මොහොතේ මතු වෙන කුසලා කුසල කර්ම විපාක තමයි. හේතුවෙන්නේ කුසලා කුසල කර්ම විපාක අනුව. හතරක උපදින්නට පුළුවන් අපා භූමියඊළඟට කාම සුගති භූමිය, රූපාවචර භූමිය සහ අරූපාචර භූමිය හැටියට ඒ භූමි හතරේ එකක් ආත්මභාවාසයෙන් ගත්තො තල තිස්සකක් හැටියට ධර්මයහි පැහැදිලි කරන්නේ ඒත් තිස්සෙක් තලයෙහිම ජන්මලාබේ ලබන්නට මේ විදිහට තමන් විසින් සිදු කරන ලද කුසලා කුසල කර්මය තමයි. සහාය වෙන්නේ ප්‍රධාන සාධකයවෙන්නේ තෘශ්ණාවට අමතරව. ඒ එතකොට එහෙමෙනම් ්‍රෘෂ්ණාව සහම කර්ම ශක්තිය කියන මේ දෙක්කම ඒකරාශිවීම තුළ තමයි සත්වයාගේ ප්‍රතිසන්ධිය තීරණය වෙන්නේ නමුත් යම්කිසි කෙනෙක් ක්‍රෘශ්ණාව සර්වසම්පූර්ණින් අහෝසි කරනවාද ඒතනැත්තා සතුව කවර තරාතිරමක කුසලා කුසල කර්ම තිබුණත් ඒ කුසලා කුසල කර්මයන් හෝසි කර්ම බවට පත්වෙන. ඒකන හොඳම උදාහරණය තමයි දහස් ගනක් මනුෂ්‍ර ඝාතන සිද්ධ කරපු අඟුලිමාල කුමාරයා පසුව පැවිදි වෙලා ගුණදහම් වඩල සාංසාරික පාර්මිතා වැඩිල තිබුණු නිසා, බෝධිපාක්ෂික ධර්ම දියුණු කරලා තිබුණු නිසා තතාගතයන් වහන්සේගේ ඇසුර නිසා සත්්ධර්මය ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයෙන් සිත පොහුණු කරලා ශෘෂ්නාව ප්‍රහානය කළැන භවතන්හාාව අහෝසි කලා. බවතන්හාාව අහෝසි කල නිසා උන්වහන්සේට නැවත උපත්තියක් නෑ පරිනිබ්බන්ති අනාසවා ඒ ආශ්ටව රහිත උතුමන් වහන්සේලා පිරිනිවීමට පත්ව වෙනවා දැන් පිරිනිවීමටත්ව වෙන කියැන මේ නාමරූප පරම්පරාව නැවත නොහටගන්නා ආකාරයෙන් අහෝසි වෙන. දැන් එහෙම නං අර කර්ම කොතෙක් තිබුණ වනත් ඒවා විපාක දෙන්නට අදාළ පංචස්කන් දෙයක් ඉන් අනතුරුව මේ විශ්වය තුළ නැහැ. එතකොට එතැන් පටන් සියලුම කුසලා කුසල කර්ම අහෝසි කර්ම භවට පත්වෙන. මෙෙන මේවිදිහට අපි සසරෙහි පවතින තාක්කල් ඒතැනැත්තා විසින් සිද්ධ කරන්නාව පාපකර්ම දුගතය උපදින්නට හේතුවනො, කුසලකර්ම සුගතිය උපදින්නට හේතුවෙනෝ යමෙක් කෘෂ්ණාව දුරු කරනවාද ඒතනැත්තාගේ සියලුම කුසලා කුසර්ම අහෝසි කර්ම බවට පත්වමින් ඒතැනැත්තා පරිනිර්වාණයට පත්වෙනවා. එක් ඒ කාරණයයි ුදුරජාණන් වහන්සේ අපි මාතෘකා කළ ගාතා ධර්මයෙන් දේශනා කරන්නේ. ගබ්හ මේකේ උපජ්ජන්ති නිරයං පාපකම්මිනෝ, සක්්ගං සුගතිනෝ යන්ති පරිනිබ්බන්ති අනාසවා. ඇතැන් කෙනෙක් උත්පත්ති වසයෙන් මනුෂ්‍ය ගර්භයට පැමිණෙනෝ. එවගේම තවත් පාපකර්ම කරපු ඇය දුගතියහි උත්පත්තියේ ලබනෝ පුසල් කරපු අය සුගතය උත්පත්තිේ ලබනවා ්‍රෘෂ්ණාව, ආශත්‍රවධර්ම ප්‍රාණය කරපු උතුමන් කුසලා කුස කරම කොතෙක් තිබුණාවත්. උහස පිරිනිවෙනවා ඒ කුසලා කුසල කර්ම සියල්ලක් අහෝසිකර්මභවට පත්වෙනවා. වෙන මේ විදිහට තමයි පුනර්භාවයට කුසලා කුසල කර්මයන් බල පවත්වන්නේ උපනිශ්‍රයවෙන්නේ හේතුවෙන්. ති මේ කාරණා නුවනින් තේරුන් අරගන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් අකුසල පාපකර්ම යටපත්තරමින් ඒවයින් වැලකී සිටිමින් කුසල කර්ම ජනිත කරගන්නටත් මරණනාසන්න මහොතේ කුසලකර්ම සිහිපත් කරගන්නට එවා නැවත නැවත සිහිරමින් නැවත නැවත සිදුකරමින් ආචීර්ණක කුසලකර්ම බවට පමුණවාගන්නට. මරනාසන්න මොහොතේ ඒ යහපත් වූ කුසලකර්ම සිහිපත් කරගන නිවන්දකිනතෙක් සුගතියාත්ම භාවල ජනිත වෙන්නටත් එවගේම මනස ශක්තිමත් කරමින් බෝධපක්ෂික ධර්ම පාර්මිතා ධර්ම දියුණු කරලා ආර්යෂ්ඨාංක මාර්ගගේ ප්‍රගුණ කරලා ආශ්‍රව ධර්ම ප්‍රහාණය කරවන් මේ භවගමන නිමා කරන්නටත් මියසු දහම් කරුණු හැම දෙනාටම මහෝපකාරීවේවා කියලා ආශීර්වාද කරනෝ මෙතෙක්වේලා ධර්මස්ශ්‍රවන, ක්‍රීීමිින්ගස් සිදු කරගත් සියලු කුසල්, දෙවියන් සහිත ලෝකයාටත්මිය පරලෝගේ ඥාතීන්ටත් තු බාප හම දෙනාටමත්. බුදු පසේබුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාල උතුම් නිවනින් සැනසීම පිණස්සම හේතුවේවා කියල ප්‍රාථනා කරන්න. ආකාසට්ඨචभම්මට්ඨාධේවානාගා මහිද්දිිකා ප්ඥන්තං අනු මෝදි පාචරංරක්හන්තු සාාසනං ආකාසට්ඨාචभම්මට්ඨා දේවානාගා මහිද්දිිකා. ්ඥන්තං අනු මෝදිත්පාචරංරක් හන්තු දේශනං ආකාසට්ඨාච පොම්මට්ඨා දේවානාගා මහිද්දිිකා ප්ඥන්තං අනු මෝදිත්වාාචිරංරක්හන්තු පං සදා අද ධර්මදේශනාවෙහි දායකත්තේ දරන්නේ රුචිර දෙල්දනිය මහත්මා ප්‍රගති දෙල්දනිය මහත්මා සහ මදුභාෂණී දෙල්දනිය මහත්මිය විසින්. පින්ක මේ අරුණන් හැටියට දක්වලාතියන්න මීට මාස තුනකට පෙරමිය පරලොයන්නට දුණු ජාතික අධ්‍යාපනආයතනයේ විශේෂ අධ්‍යාපන දෙපාර්තමේන්තුව සේවය කර විශ්‍රාමයන්නටේ දුණු ප්‍රධාන ව්‍යාපෘති නිලධාරිණී විමලනයනා දෙල්දනිය මහත්මියගේ තෙමස් පූර්ණ ගුණානුෂ්මරණය වෙනුවෙන් එතුමියට පුුණ්‍යාණමෝදනා කිරීම සහ. ඇතුමියගේ ස්වාමිපුරෂාණන් වන ප්‍රාම්් දෙෙල්දනිය මහත්මා ඇක්පුලු මිය පරලෝගය සියලු ඥාතහිතමිත්‍රාදීන්ට නිර්වාණවබෝධය පිණිස මේ කුශල් හේතුවේවා කියන ප්‍රාර්ථනාව පෙරදරි කොටගෙන. එවගේ ම සුජීවත්ත සිබ්න හැම දෙනාටම නිදුක් නීරෝගී සයේ චතුරාරිි සත්‍යාවබෝධය පිණිස මේකුශල් හේතුවයිවා කියන ප්‍රාර්ථනාවත් ඇතිව. දේශකාණන් වහන්සේටත් ආශීර්වාද කරමින්. නිර්වාණාවබෝධය ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාවෙහි දායකත්තේ දරන්න. මේ යහපත් අරමුණු පෙරදරෙකොට ගෙන හැම දෙනාටම දහම්මසන්නට අවස්ථාව සලස්වා දීම ධර්මදාන මේ මහ පින්කමක් එ ප්‍රඥාව දියුණු කරගන්නට හේතුවෙනෝ තම තමන් ධර්මශ්‍රවනය කිරීමත් ධර්මස්ශ්‍රවන මේ පින්කමක් මෙ දෙයාකාර කුසලය ප්‍රඥාව දියුණු කරගන්නට හේතුවෙනෝ ඒ සරව ප්‍රකාරයෙන් සිද්ධ කරගත්තාව වූ සියලු පුසල් ලෝකය සම්බුද්ධ සාාසනය ආරක්‍ෂා කරන පින්නතුන් ආරක්ෂා කරන ඉන්රාදී සියලු පිංහැමති දෙවිදේවතාවූදවුමාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිසුරු සම්පත්වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයක්ත් මනුෂවර්ගයාත් චිරාත්කාලයක් එහිෙන් ආරක්ෂා කරෙත්වා දායෙකත්ේ දන්න පින්නතුන්ටත් ඒ පෞල්ල සම දෙනාටමත් දෙවියන්ගේ ආශීර්වාදය රැකවරණය නොමදව සැලසේවා. දෙවියෝත් ප්‍රාර්ථනය බෝධියකින් නිවන්දකිත්වා කියල ප්‍රාර්ථනාක්තරන් මීට තෙමස්සකට හැතදීමිය පරලෝයන්නට ඒදනු විමලනායිනා දෙල්දනිය මහත්මය එවගේම එතුමියගේ ස්වාමිපුරුෂයණන් වන ප්‍රාන් දෙල්දනිය මහත්මා ඇතුළුකොට පරම්පරාාවේ මියගිය සියලු ඥාතහිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදැන් වෙත්වා. එහැම දෙනාගම භවගමන සුවපත් කර ගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන්දකිත්වා කියල පාර්තනා කරන්. ඔබ පහැම දෙනාටම මේ උදාර කුසලේ මෙලව යහපතා බෙවෘධය පිණිස පවතීවා. සසරවාසේ කරන තාක් නරකාදී සතරාපායකට මිත්‍යා දුෂ්ටිකුලේකට පත් නොවීම පිණිස. ල්ලයානුමිට්‍ර සම්පත්තිය සද්ධර්මශත්‍රවනී ලැබීම පිණිස හේතුවේවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාල උතුම් නිවනින් සැනසීම පිණිසම හේතුේවා කියල ප්‍රාර්ථනා කරන් සිද්ධ කරගත් සීල කුශල් බලේන්ද බුද්ධම්ම සංගයන රත්නටත්‍ර නන්ත ගුණානු භාවෙන්න්ද පිං අලුමෝදන්වන දෙවියන්ගේ ආශීර්වාදයන්ද දායකත්වය දරන පින්වත් පිරිිසටත් ඒ පෞල්ලොල් සැමදිනාටමත් ධර්මශ්‍රවනය කළ සැමටත් මේ ලෝක වසයෙන් පවතින්නාව් අපලෝපද්‍රවෙෙත් නම් දුරුවේවා ආයුරාරෝගි භාග්‍ය සම්පත්වර්ධනය වේවා මෙ බඳු කුශල් දහම් සිදුකරමින් සුවසේ ගුණනුවන වඩමින් තමන්ටත් ලෝකේටත් සබුද්ධ සාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දෙනාටම ශක්තියල වේවා කියලා ආශීර්වාද කර. හැමදිනාටම තෙරුවන් සරණ